අවසරයි ආරතුන් වහන්ස මට ප්‍රශ්න තුනක් තියෙනවා අනුකම්පාවෙන් පහදලා දෙන්න පළවෙනි ප්‍රශ්නය තමයි පංචශීල ප්‍රතිපත්තියේන පානාතිපාතා කියන දැන් මෙහෙමයි පංචශීල ප්‍රතිපදාව කියන්නේ සංවර සීලය චේතනා සීලය ප්‍රහාණ සීලය වේරමණී සීලය අවිතික්කම සීලය පංචශීල සමාදන් වෙනවා කියන්නේ ඔය ඔය මහත්තයා කියපු දේ එහෙම තේරුණාද එතකොට යම් කිසි තැනක පංචශීල පිළිවෙත ප්‍රතිපත්තිය ප්‍රතිපදාව කිව්වනම් ඉන්ද්‍රිය සංවරය ප්‍රත්‍ය සංවරය පාටිමුක්ඛ සංවරය ආයතික සංවරය කියන සංවර සීලයක් තියෙනවා ඒ වගේම මේ ප්‍රහාණ සීලය චේතනා සීලය වේරමණී සීලය අවිතික්කම සීලයක් තියෙනවා පහක් එතකොට ආරතුන් වහන්ස දැන් සිතකය වචනේන සිතින් එන අභි ඒක කායේන සං ඒක කායේන සංවරෝ වාචාය සංවරෝ මනසා සංවරෝ සංවර සීලයට අයිති එතකොට මේ සිල් සමාදන් වෙනවනම් බුදුහාමුදුරුවෝ කිය යන් සමාදානං තං වතං සංවරට්ඨේන සීලං එහෙම දෙවෙනි ප්‍රශ්නය රහතුන් වහන්සේ ඔය වචන ටික අද තේරුම් ගන්න නැතුව ගිහි මොකද්ද ගිහියන්ට නිති පන්සිල් සිංහලට පරිවර්තනය කළද ගිහියන්ට පන්සිල් පැවිද්දන්ට දසසිල් හරි උපසම්පදාසිල් එහෙමයි මේක සම්පූර්ණම වැරදිද ඉතින් මිනිස්සු හිතනවා පන්සිල් සමාදන් වුණොත් පන්සිල් ගත්තොත් ඔය වේරමණි පානාතිපාතා වේරමණි අදින්නා දානා වේරමණි කාමේසු මිත්‍යයි මේක තමයි හරි ඒක නෙමෙයි බුදුහාමුදුරුවෝ කිව්වේ පිරිසිදුව චූලාතිපදෝපම සූත්‍රයේ සීල කොටසක් බලන්න පටිසම්භිදා මග්ගප්‍රකරණේ සීල කොටසක් බලන්න දීඝනිකායේ සීල සූත්‍රයක් බලන්න ඔක්කොගෙම තියෙන්නේ පංචශීල ප්‍රතිපදාව සංවර සීලය චේතනා සීලය ප්‍රහාණ සීලය වේරමණී සීලය අවිතික්කම සීලය දෙවින් ප්‍රශ්නය අරතුන් වහන්ස අපිට ඕනම වෙලාවක අරිය මෛත්‍රී භාවනාව වැඩියට ප්‍රශ්නයක් නැද්ද කිසිම ප්‍රශ්නයක් නැහැ නමුත් වැඩකුත් නැහැ හරියට තරහක් එන වෙලාවේ මොන දවසේ පැය 24 තුල මොන ඉරියව්වක හිටියත් යනකොට එනකොට කනකොට බොනකොට වැසිකිළි යනකොට වාහනයක් එළවනකොට මොන වෙලාවේ හරි තරහක් හිතට එනවනම් ද්වේෂයක් වෛරයක් ක්‍රෝධයක් ඒ මොහොතේ මෛත්‍රී වැඩුවේ නැත්නම් අර උදේට පැයක් වැඩුවේකින් වැඩක්ම නැහැ අපි හිතමුකෝ යම්කිසි කෙනෙක් දැන් ඔය සම්මත පන්සල්වල භාවනා මධ්‍යස්ථානවල උදේට විනාඩි 15ක් මෛත්‍රී භාවනාව කරන්න කියනවා. ඒක හොඳයි අපි කියන්නේ ඒක එපැයි කියලා. හැබැයි ඒ පුද්ගලයා උදේට විනාඩි 15ක් මෛත්‍රී භාවනාව කරලා හිත පිරිසුදු කරගෙන ඔය හරි යනවා. යනකොට මොකක් හරි හේතුවක් නිසා උදේ 10ට තරහක් ආවොත්, වෛරයක් ආවොත්, කාය හරි වචනයක් හරි මොකක් හරි තමන් නොලැබිච්ච දෙයක් තමන්ට මොකක් හරි හේතුවක් නිසා තරහක් ආවොත් ඒ වෙලාවට අර කියන මෙත්තානුසති මරණානුසති බුද්ධානුසති වැඩි වෙනනම් අර උදේ මෛත්‍රී භාවනාවෙන් විනාඩි 15 නිකං කාලය අපතේ කළා කාල කන්‍නි වුණා විතර එතකොට අපි අර උදේට මෛත්‍රී භාවනාවක් පුරුදු කරගත්තට පුහුණු කරගත්ත එක හොඳයි හැබැයි අර මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා මාමෙම්ම මගේ සතුරෝද මාමේ මගේ මිතුරෝද නම් බුදුහාමුදුරන්ගේ ධර්මයට ගැලපෙන බුද්ධාගමට ගැලපෙන සමුදේ නිරෝධ වෙන්නට ගැලපෙන සතර කමඨහන්මට ගැලපෙන දෙයක් නෙමෙයි ඒක විසම මෛත්‍රිය එහෙමයි තුන්වෙනි ප්‍රශ්නේ ආරයතුන් වහන්සේ එච්චරයි අවසාන ප්‍රශ්නය දැන් දීගං වශයෙන් අපි ආසව අනුසය මොනවා හරි දෙයක් අපේ මනසට ඇවිල්ලා දීගං වා කියන්නේ දීර්ඝ සංසාරේ අපි ජීවතු ඊයේ දීගං වා එහෙමයි ගිය අවුරුද්දේ දීගං වා ගිය ආත්මෙ දීගං වා ආත්ම 75කට 80කට ඉස්සෙල්ලා දීගං වා මොන කාලයක හරි අද ඉඳන් 91යි උපරිම තියෙන්නේ මහා බ්‍රහ්මායි සූත්‍රයේ තියෙන 91 කල්පයයි තියෙන්නේ ඊට හා ඒව අහෝසි වෙනවා ඒ කාලය තුල අපි
හදාගෙන සකස් කරගෙන මනෝමය කාය තුල තැන්පත් කරගත්ත මතක සටහන් දෙපැත්තක් තියෙනවා හොඳ මිනිස්සු හැටියට ඉපදුණු නිසා මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා අලෝභ ආදී සමෝහ ලෝභක්කේ දේසක්කේ මෝහක්කේ තියෙනවා ඒවා යහපත් ඒවා ආශ්‍රය කළ යුතු දේවල් බැරදි දේවලුත් තියෙනවා තාම නිවන් දැක්ක නැති නිසා මගපල නොලැබු නිසා අර ප්‍රිය දෙයට ඇලෙන කාම විතක්ක විචාරත් තියෙනවා අප්‍රිය දෙයට ගැලෙන ව්‍යාපාද විතක්ක විචාරත් එනවා ඒ වගේම විහිංසා විතක්ක විචාරය හරි පදුට්ට මන සංකප්ප විචාර හරි එනවා ඒවා ආශ්‍රය නොකළ යුතු ඒවා පහනාති පජහති පහනාති පස්සට ඒවා මහාම මේ මොහොතේම එතෙන්දිම ප්‍රහාණය කළා අර අනිත් පැත්තට හැරෙන්න ඕන එහෙම අරහතුන් වහන්සේ ඒක නැවත නැවතත් ආපහු ඔව් නැවත නැවතත් එනවා මගපල ලැබුවත් නැවත නැවතත් එනවා ඒක හින්දා තමයි බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වුණා තානපාන සත්‍ය සමාධිය වඩන්න ඕන කියලා එහෙම ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේ ආස්තයන්නේ